agriculture beyond production. අයිබුවන් කෘෂි නිෂ්පාදන බිහිකරන නිෂ්පාදකයෙක් වශයෙන් ඔබේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ඔබට ලැබෙනවා. නොවේසේනම් සමහර නිෂ්පාදන වැඩි කාලවලදී මේ වගේ නිෂ්පාදන අපතේ යෑමකට ලක් වෙනවා නේද? මේ වගේ වෙලාවක ඔබේ කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබා ගන්නට සමහර වෙලාවක අපහසු වන්නට පුළුවන්. මේ සඳහා හොඳ විකල්පයක් ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන් එළවලු විජරණය කර නව නිෂ්පාදනයක් බිහි කර ගැනීම. විජරණය කියන්නේ ඇත්තටම අගය එකතු කරන තාක්ෂණයක්. මෙතෙන්දී අපිට 80ක් විතර ජලයේ තියෙන එළවලු වල තියෙන ජලය ඉවත් කිරීම තුලින් 7ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකට ජලය තියෙන සහිත විජලිත නිෂ්පාදනයක් විදිහට සකස් කරගන්නවා. ඇත්තටම විජරණය කියලා කියන්නේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය වැනි තත්ත්ව පාලනය කරමින් විජලන යන්ත්‍රයක් තුල දී ජලය ඉවත් කිරීම. හරි. දැන් මේ අපි ගාව තියෙන්නේ මේ විදිහට විජලනය කරපු වම්බටු. දැන් ඇත්තට මේකේ වර්ණයේ වෙනස් වීමක් වෙලා නැහැ. පියන ස්වභාවයක් පමණයි තියෙන්නේ. ඉතින් මේ ස්වභාවයට පත් කරගන්නට මේ විජලිත යන්ත්‍ර හරහා විජලනය කිරීම තුළින් හැකියාව ලැබෙනවද? දැන් මේ නැවුම් වම්බටු වල තියෙන පෝෂණ ගුණයේ ඒ ආකාරයෙන්ම මේ විදිහට අපිට ලබා ගන්නට පුළුවන්ද? ඇත්තටම අපි විජලනය කරන්නේ සෙන්ටිග්‍රේඩ් 50-60 වගේ උෂ්ණත්වවලදී. ඒ වගේම අපි මෙතෙන්දී මේකට කිසිම රසායනික ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. ජලය ඉවත් කිරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා මේකේ රසය, ගුණය, පාට ඒ විදිහටම රැකෙන විදිහට අපි විජලනය කළ යුතුයි. එවිට තමයි මේ විජලිත එළවලුක් විදිහට වෙළඳ පොලේ අපිට අලගි කරන්න හැකි වෙන්නේ, නැවත භාවිතා කරන්න හැකි වෙන්නේ. ඊට අමතරව මේක අපි විජලනය කරද්දී විජරණ යන්ත්‍රය භාවිතා කරනවා. විජරණ යන්ත්‍රයට අපි ඉන්ධන සපයනවා. ඒක ඩීසල් වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් 10 කුඩු. ඒ විවිධ අපි යොදාගන්න ඉන්ධන අනුව අපිට විජරණ යන්ත්‍ර තියෙනවා. ඒකට අපිට එතෙන්දී අපිට ඉන්ධන සඳහා යන වියදමත් මෙතෙන්දී අපිට අගේ එකතු කළ නිෂ්පාදනයට එකතු කරන්න වෙනවා. දැන් මේ විජරණ යන්ත්‍රය ගැන කතා කරනකොට දීපිකා මහත්මිය දැන් ඉන්ධන මේ සඳහා යොදා ගන්න බව කිව්වා. මේ සඳහා වඩාත් සුදුසු යන්ත්‍ර තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් අපි ප්‍රේක්ෂකයන්ට කියමු. ඇත්තටම දැන් අපි දන්නා ඉස්සර කාලේ ඉඳලම අපි අවුවෙනුත් වේලුවානේ. අවුවෙන් වේලනකොට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේකේ මේ සුවඳ පවුඩහ කියනවා නේද? හයනවා. ඒගොල්ලන්ට මේ රසයත් මේ වෙනස් වෙනවා, පාට වෙනස් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඔව්. ඊට පස්සේ තමයි විජලන යන්ත්‍ර කියන එක සකස් වුනේ. දැන් වියදමත්ින් ගත්තාම පොඩි ඉන්ධන සඳහා යන වියදමත් එකතු වෙනවනේ. ඒ නිසා දැන් අපි මේක සඳහා අපේ රට කියන්නේ නිවර්තන කලාපීය රටක්. ඒ නිසා සූර්යාලෝකය අවුරුදු පුරාම තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ සූර්ය තාපය ඉන්ධනයක් විදිහට පාවිච්චි කරලා සූර්ය ශක්තිය ආධාරයෙන් විජලනය කරගන්න. නමුත් මේ විජලිත නිෂ්පාදනයේ ගුණාත්මයත් ඒ විදිහටම රැකෙන විදිහට කරගන්න පුළුවන් එක ලොකු දෙයක් අනිවාර්යයෙන්ම. දැන් මේකට ආරම්භයක් විදිහට මහලුපල්ලමේ ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ ස්ථාපනය කරලා තියෙන සූර්ය විජලන යන්ත්‍රය. ඒතර අපි ඒකෙදී විවිධ එළවලු වර්ගවලට හොඳ මේ විජලන යන්ත්‍රය භාවිතා කරලා විජලනය කරන්නයි කියලා අපි පරීක්ෂණ කීපයක් කරා. සූර්ය විජලන යන්ත්‍රයේදී වෙලාගත්ත බටු තමයි මේ තියෙන්නේ. ඉතින් පාට සුවඳ රසය වෙනස් නොවී විජලනය කරගන්න හැකියාව ලැබුණා. මෙතුමිය පවසපු ආකාරයට මහලුපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයට අපි යමු. අපි බලමු කොහොමද මේ සූර්ය තාපය භාවිතා කරලා ක්‍රියාත්මක වෙන විජලන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කියන. සූර්යාලෝකයේ වැඩිපුර ලැබෙන අපි වගේ රටක භාවිතා කරන්න පුළුවන් හරි අපූර්ව විජලන යන්ත්‍රයක් ගැන ඔබට කරුණු කියා දෙන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නවා මහලුපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ. මාත් එක්ක ඉන්නවා මහලුපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පරීක්ෂණ චමිර පෙරේරා මහත්මයා. ඒ වගේම යාන්ත්‍රික ඉංජිනේරු අනුරාධ විජේතුංග මහත්මයා. චමිර මහත්මයා අපිට කියන්න දැන් එළවලු විජලනය ගැන කතා කරනකොට දැන් මේ සූර්යාලෝකය භාවිතා කරන විජලන යන්ත්‍රය ගැන තියෙන බව මම කිව්වා. අපිට චුට්ටක් පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ.
ඔදිලන් මාත්ම ඇත්තරම දැන් අපි එළවලු විචලන ගැන කතා කරනකොට ආසන්නතම හේතුවක් විදිහට දක්වන්න පුළුවන් මේ වීලි කලාපයේ තිබ්බ වට්ටක්කා අධික නිෂ්පාදනයත් එක්ක ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබ්බා දැන් මේ කොහොමද මේ වට්ටක්කා ඇති වෙන අධික නිෂ්පාදනය අපි පරිභෝජනය කරන්න යොදා ගන්න කියන කාරණේ ඇත්තට ගොයොන්ටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා එතකොට මේ වැඩිපුර නිපදෙන වට්ටක්කා ප්‍රමාණය අපිට කල් තබා ගන්න පුළුවන් ක්‍රමවේද ගැන කතා බහට ලක් වුණා එතනදී ඇත්තටම අපි ගොඩක් අවධානය යොමු කරා මේ අපිට ලැබෙන සූර්යාලෝකයේ භාවිතයෙන් ඇති කරගන්න පුළුවන් මේ යන්ත්‍ර ඒ කියන්නේ විජනන යන්ත්‍ර නිෂ්පාදනය ගැන අවධානයක් යොමු වුණා. එතකොට ඇත්තටම අපේ වර්තමාන කුෂ්කර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා වන WMW විරකෝන් මහත්මයාගේ අදහසකට අනුව ඒ ආරාධනෙන් අපේ බංගලාදේශයේ සහ කුෂකර්ම පරිශ්‍රණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු වරගේ වශයෙන් සේවය කරන ජී.සී. බාබු මහත්මයාගේ උදව් උපකාර ගන්න යොමු වුණා. එතුමාගේ සංකල්පනාවක් තිබ්බා මේ සූර්ය බලයෙන් ඇති කරගන්න හැම නැත්තම් නිපදවා ගන්න විජලන යන්ත්‍ර සම්බන්ධයෙන් වට්ටක්කා ඇතුළු වෙන අනිකුත් එළවලු භෝග විජලනයට ලක් කරගත හැකි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විජලන උපකරණයක්. එහෙම නැත්තම් අපි ඩ්‍රයර් එකක් කියලා කියනවා. එහෙම නැත්තම් සෝලාර් ඩ්‍රයර් එකක් කියලා කියනවා. ඒ පිළිබඳව මූලික අදහස ඇති කර ලොකු ප්‍රාග්ධනීයතුමක් යෙදීම හැකියාවක් නැහැ ඒක නිසා අපි හැම වෙලෙම බලන්නේ ඇත්තටම අඩු වියදමකින් යම්කිසි තාක්ෂණයක් අලුත් දෙයක් අපි ගොඩනගාවට හඳුන්වා දෙන්නේ. එතකොට අපි මේක නිර්මාණය කිරීමේදීත් ඒ කාරණේ සලකලා බැලුවා. ඊට අමතරව සරලකම කියන දේත් අපි සලකලා බැලුවා. මොකද සාමාන්‍යයෙන් අපි වියල් යන්ත්‍රයක් කියන එක ගත්තොත් ඒක ඉන්ධන භාවිතා කරලා හරි විදුලිය භාවිතා කරන හරි වියල් යන්ත්‍රයක් වුණොත් ඒක ටිකක් අපේ ගොවිජනතාවට සංකීර්ණ යන්ත්‍රයක් වෙනවා. නමුත් අපි මේක නිර්මාණය කිරීමේදී උපරිම උත්සාහයක් දරුවා නිර්මාණය කිරීමේදීත් සරල කරන්න සහ තැනකින් තවත් තැනකට පහසුවෙන් ගෙන යන්න පුළුවන් කොටස් කරන්න සහ නැවත එකලස් කිරීම පහසු වෙන ආකාරයේ යන්ත්‍රයක් විදිහට මේක නිර්මාණය කරා. මේක ඇත්තට මිලදී ගන්න ඉන්න අපේ ගොවි මහත්තයෝ නැත්නම් අපේ ව්‍යවසායකයෝ. ඒත් මේගොල්ලන්ට මේකෙන් යම්කිසි වාසියක් වෙනවද සාමාන්‍ය විජලන යන්ත්‍රයකට වඩා? අපි මේ යන්ත්‍රය නිර්මාණය කරන්න ඇත්තටම අපිට වියදම්ුනේ අමුද්‍රව්‍ය සඳහා ලක්ෂ 3000ක් වගේ මුදලක්. ඒ වගේම අපේ ශ්‍රමදායකත්වයේ අපි මුදල් කරලා බැලුවොත් ඒක රුපියල් 50000ක් වගේ. ඒ කියන්නේ ලක්ෂ 4ක් වගේ මිලකට තමා මේ යන්ත්‍රයක් අපි නිර්මාණය කරේ. ඇත්තටම මේ අපේ ගොවි මහත්තයෙක් මේක මේ තමුන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය කරගන්න මේ යන්ත්‍රේ මීටත් වඩා අඩු මිලකට නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි දැන් මේක මේ දික් අතර එහෙම නැත්නම් මේ විශාල ප්‍රදේශයක තිරස් අතර පැතිරලා තියෙන යන්ත්‍රයක් විදිහට නිර්මාණය කරේ. ඇත්තටම මේක සූර්යාලෝකයෙන් තාපය ජනනය කරගන්න වෙන නිසා තාප ජනන කොටස ටිකක් ලොකුවට තියෙනවා. ඒහා සමානම ප්‍රමාණයක් වගේ වියලන කොටසක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි මේ යන්ත්‍රයේ මේ ටිකක් අර අපි පෙනුමට ලොකුවට පේන්නේ. චමල මහත්මයා අපිට කියන දැන් ඇත්තටම මේ සියලුම භෝග සඳහා මේ ඩ්‍රයර් එක නැත්තම් මේ විචලන යන්ත්‍රය අපිට භාවිත කරන්න පුළුවන්ද? නොයසේ නම් මොන විදිහේ විභවයක් තියෙන කොයි මහත්තුරුන්ටද මේ විදිහේ මේ විචලන යන්ත්‍රයක් භාවිත කරන්න පුළුවන්? වට්ටක්කා හැරුණකොට වම්බටු ඊළඟට තක්කාලි ඒ වගේම අලු කෙසෙල් ඒව හරි සාර්ථක විදිහට මේ වීල් උපකරණ භාවිතයෙන් වීලීමට ලක් කරගන්න පුළුවන් කිසිදු ඒකේ ගුණාත්මයට හානියක් සිදු නොකරගෙන. ඉතින් ඔහොම යනකොට අපිට තියෙන තව ප්‍රශ්නයක් අපිට ආවා. අපි ඉදිරියේදී ජයගත යුතු ප්‍රශ්නයක්. ඒ තමයි ඇත්තටම අපේ දැන් අරගෙන තියෙන ප්‍රතිපත්ති වලට අනුකූලව මේ රටේ වීලිමිරිස් නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඕන. අන්න එතනදී තියෙන ලොකු ගැටලුවක් තමයි වේලා ගැනීම. රටේ ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරනකොට මේ ජාතික අවශ්‍යතාවය වියලිමිරිස් වලින් රට තුලම සපයා ගැනීම තමයි අරමුණ වන්නේ. අපි මේ වගේ යන්ත්‍රයක් භාවිත කරේ නැත්නම් ගොඩක් වෙලාවට අපි මේ මහත්තුරු පෙළඹිලා ඉන්නේ එක පාරවල. එහෙම නැත්නම් ගල් පොත්තක් වගේ දෙයක්. එහෙම නැත්නම් මිදුල සුද්ධ කරලා නැත්නම් තාපොලින් ෂීට් එකක් භාවිත කරලා වගේ දේවල් වලට මිරිස් වියලා ගැනීමට ලක් කරන්න. හැබැයි එතන තියෙන එක ප්‍රධාන ගැටලුවක් තමයි ඇත්තටම මේකට නොයෙකුත් අපි හිතමු වැලි ඒ වගේ අපද්‍රව්‍ය එකතු වෙන්න තියෙන අවස්ථාවත් වැඩි. හැබැයි මේ වගේ උපකරණයක් භාවිත කරපුවාම අපිට පුළුවන් ඇත්තටම අපේ ගුණාත්මයෙන් යුක්තව වැලි ගල් රහිතව අපේ මේ වියලි මිරිස් ටික වෙලා ගැනීමට කරගන්න. ඒක එක වාසියක්. දෙවනි වැදගත්ම වාසිය තමයි අපේ මේකේ ධාරිතාව ගැන කතා කරොත් එහෙම මේ ප්‍රමාණයේ සූර්ය බලයෙන් වීලන උපකරණයක් භාවිත කරගත්තොත් සාමාන්‍යයෙන්
අක්කර එක පමණ. ඒ කියන්නේ අක්කර එක පමණ හොඳ මිරිස් වගාවකින් එන වීරි මිරිස් එහෙම නැත්නම් ඉදුණු මිරිස් ටික වේලා ගැනීමට මේ වපසරියෙන් යුක්ත එහෙම නැත්නම් මේ ධාරිතාවෙන් යුක්ත උපකරණේ ප්‍රමාණය. එතකොට ඇත්තම අපි දන්නවා ඒ වගේ අක්කර එක වගේ මිරිස් වගාවක් කෙරෙනවා හරි අඩුයි. සාමාන්‍යයෙන් තියෙන අක්කර භාගයේ අක්කර කාලය ඒ වගේ වපසරියක තමයි තියෙන්නේ. එහෙමනම් ඒ ගොවි මහත්තයාට පුළුවන් තමාගේ ඇරුණකොට තමාගේ වෙනත් ගොවි මහත්තයෙකුට ඒ සේවය සලසලා දෙන්න ඒ එතුමාගෙත් මිරිස් ටික වේලීමට ලක් කරලා දීලා. ඊටත් අමතරව අපේ විශේෂයෙන්ම වේලීම පිළිබඳ අපිට ගොඩක් ගැටලු වෙන්නේ මාස් කන්නේ. මොකද අපි දන්නවා නිතරම ඇති වෙන වර්ෂාවත් එක්ක අපේ වේලීම කටයුතු එලිමහණය කරන්න හරි අපහසු ප්‍රායෝගික තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක පහසුවෙන් අක්කර භාගයක ඉතා සාර්ථක මිරිස් වගාවකින් එන වීලි මිරිස් එම නැත්නම් ඉදුණු මිරිස් වීලි මිරිස් බවට පරිවර්තනය කරගන්න ධාරිතාවයක් මේ යන්ත්‍රයේ සතුයි. අනුරත් මහත්මිය අපිට කියන්න දැන් අතන මේ විජල යන්ත්‍රයේ යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අපි විස්තර කරමු. ඇත්තටම අපි මේ සම්පූර්ණ වීල් යන්ත්‍රය ගත්තොත් අඩි 56ක් දිගයි. ඒකේ එතකොට මේ පළමු කොටස් තුන ඒ කියන්නේ අඩි 24ක් ප්‍රමාණයක් තියෙනවා තාපයේ ජනනය වෙන කොටස. ඊට පස්සේ අඩි 32ක කොටසක් තියෙනවා අපේ ද්‍රව්‍ය වියලන කොටස. එතකොට අපි මේ තාපයේ ජනනය වෙන කොටස මුල තියෙනවා අපේ මේ විදුලි පංකා හතරක් බොහොම පොඩි විදුලියක් වැය වෙන විදුලි පංකා හතරක්. එතකොට මේ විදුලි පංකා හතරෙන් මෙතන ජනනය වෙන يعني රත් වෙන වාතය අපේ වියලන කොටසට තල්ලු කරනවා. අර අවුව වැටිලා වියලන කොටසේ තියෙන වේලීමට අමතරව මෙතන මේ රත් වෙච්ච වාතය ගිහිල්ලත් වේලීමක් වෙනවා. ඒක මේ යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි යලකන්නේ වගේ එකකදී කිලෝ 80ක් වේලන්න අපිට දවස් දෙකක් විතර වගේ තමයි යන්නේ මිරිස් කිලෝ 80ක් වේලගන්න. සාමාන්‍යයෙන් නම් දවස් 6ක් 8ක් වගේ කාලයක් ගත වෙනවනේ. ඔව්. ඊළඟට දැන් අපි මාස් ගන්නේ ගත්තොත් මේ පැත්තේ ඇත්තරම මේ වර්ෂාව සහ අඩු සූර්යාලෝක තත්ත්වයන් තියෙන්නේ. හැබැයි ඒ වගේ මාස් ගන්න එකදී වුණත් අපිට දින 6ක් 7ක් වගේ කාලයකදී කිලෝ 80ක මිරිස් ප්‍රමාණයක් වේලා ගැනීම හැකියාව තියෙනවා මේ වීල් යන්ත්‍රය භාවිත කරලා. ඉතින් මේ ඉදිරි කාලයේදී ජාතික වගකීමකට බැඳෙන්නට ඔබට මට අවස්ථාව තියෙනවා. ඒ වගේම ජාතික නිෂ්පාදනයට දායක වන්නට ඔබට මට අවස්ථාව තියෙනවා. ඒ මොකද ගොවි මහතුරු වශයෙන් ව්‍යවසායකයන් වශයෙන් වියලි මිරිස් නිෂ්පාදනය කිරීමේ අවස්ථාව දැන් ඔබට තියෙනවා. මේ විදිහට සූර්ය තාපය භාවිත කරලා යොදා ගන්නා විජලන යන්ත්‍රයක් මගින් වියලීම මගින් ඔබේ ආදායම වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම එළවලුත් අතිරික්ත නිෂ්පාදනය තවදුරටත් වියලීම මගින් විචලනය මගින් ව්‍යවසායකයෙක් වශයෙන් ඔබට බිහිවීමේ අවස්ථාව තියෙනවා. මේ ගැන ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් මේ විචලන යන්ත්‍රය ගැන ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ. ඒ වගේම මේ තාක්ෂණය ගැන ඔබට දැනුමත් වන්නට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨ භූග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේට ලිපියක් ලියා විමසීමක් කිරීමෙන් ඔබට හැකියාව තියෙනවා. එහෙමනම් ඔබ දෙබලට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රේක්ෂකයන් දැනුමත් කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි ඔබෙන් සමු අරගෙන යනවා ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමු.